සුබ සන්ධ්‍යාවක්. මම නීතිඥ හේමක සේනානායක, ජාතික ජනබලවේගයේ නීති උද්‍යෝග සංවිධානයේ කොළඹ සභාපති ලෙස කටයුතු කරන්නේ. හර්ෂණ සහෝදරයා ප්‍රකාශ කරපු විදිහට ලාල්කාන්ත සහෝදරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අලුතෙන් නැවත නැවතත් කරුණු දැක්වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක බලය බෙදීමේ සංකල්පය කියන ඒ සංකල්පයේ ගැඹුරු තත්ත්වයක් තමයි ඔහු පැහැදිලි කරන්නට උත්සාහ කළේ. අපි ගත්තොත් එහෙම මේ අධිකරණයට පමණක් නෙමෙයි ලංකාවේ බලය බෙදීම පිළිබඳව අපි දැන් දශක ගණනාවක් තිස්සේ සාකච්ඡා කිරීම සිදු කරගෙන යනවා. අපිට මතකයි විජේවීර සහෝදරයා පවා උතුරු නැගෙනහිර තිබෙන ආරවුල සහ ඒ ගැටුම සම්බන්ධයෙන් තිබෙන විසඳුම් මොනවාද කියන එක පිළිබඳව ලියපු පොතේත් ඔය පිළිබඳව පැහැදිලිව කරුණු දක්වලා තියෙනවා. බලය බෙදීමේ සංකල්පය අපි 1988 ඉඳලා මෑත ඉතිහාසයේදී අපි සාකච්ඡා කරමින් යනවා. ඒකට විසඳුමක් හැටියට තමයි පළාත් සභාවන් හඳුන්වා දීම සිදු කළේ. රටක පුද්ගලයින්ගේ ජනතාවගේ පරමාධිපත්‍යය අර කලින් කිව්වා වගේ ජනතාව සතු වෙනවා. ඒක අන්සතු කිරීමක් කරන්නට බෑ. ජනතාවගේ තිබෙන ඒ පරමාධිපත්‍ය බලයේ විධායක බලය විධායකය හරහත්, ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව හරහත්, අධිකරණ බලයත් නැවත පාර්ලිමේන්තුව හරහත් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අපේ නීති සිද්ධාන්තවල කියවෙනවා කොන්ඩියුට්ටයක්, යම් හරහා ගමන් කිරීමක් තුළින් සමහර ඒක බාර දීලා තිබෙනවා අධිකරණයට. දැන් සමහර පාර්ලිමේන්තුවට අපහාස කිරීම වගේ ක්‍රියාවන් ගත්තොත් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට පහර දීම, එහෙම නැත්නම් ඒවා උල්ලංඝනය කිරීම වගේ තත්ත්වයන් ගත්තොත් ඒක පාර්ලිමේන්තුව විසින්ම නඩු අහන තත්ත්වයක් අපි දන්නවා. එතකොට ඒ බලය තමයි අධිකරණයට ලබා දීලා තියෙන්නේ. අපි ලංකාවේ තියෙන ලොකුම ගැටලුවක් තමයි අධිකරණවල යුක්තිය පසඳලීම සඳහා ගතවන කාලය සහ ඒ සඳහා වන මූල්‍යමය වියදම. මේ සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ නීතිඥවරු හැටියට අපි අවධානය යොමු කළා තිබෙනවා. ඔබලා අපි සියලු දෙනාම දන්නවා මේ රටේ බෙදුම් නඩුවක් දැම්මොත් පරම්පරාවකට නඩු කියන්න පුළුවන් කියලා තමයි කියවෙන්නේ. ඉඩම් නඩුවක් දැම්මොත් එහෙම ඒකත් පරම්පරාවකට විතර නඩු කියන්න සිද්ධ වෙනවා. නම් මේකට ඇත්ත වශයෙන්ම හේතුව වෙලා තියෙන්නේ මොකක්ද? මේ කාලය මෙච්චර ගත වෙන්නේ ඇයි? මේ සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා බොහොම මෑතකදී අපි එළි දක්වන්නට මේ නඩු කීමේ කාර්යපටිපාටින් වඩාත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාවයන් ජාතික ජනබලවේගයේ නීතිඥවරුන්ගේ යෝජනා මොනවද කියලා. අපි ගත්තොත් එහෙම අධිකරණවල කාර්යාල පහසුකම් ගත්තොත් ඒ කාර්යාල පහසුකම් නැහැ, සේවක පහසුකම් පිළිබඳ ගැටලු තියෙනවා. අපි දන්නවා බොහෝ අධිකරණවල ස්ටෙනෝග්‍රාෆර්ස්ලා නැහැ, ස්ටෙනෝග්‍රාෆර්ස්ලාගේ දැඩි අඩුපාඩුවක් තියෙනවා, පිස්කල්ලාගේ අඩුපාඩුවක් තියෙනවා. අපි ගත්තොත් එහෙම අදටත් බෙදුම් නඩුවල බීටින් ටොම්ටොම්, එහෙම නැත්නම් අඬබෙර ගැසීම් සිදු වෙනවා. බොහොම දශක ගණනාවක් පැරණි නීතිත් එක්ක අපි වැඩ කරනවා. ඒ කියන්නේ 1977 හදපු බෙදුම් නඩු පනතත් එක්ක අපි 2024 කටයුතු කරනවා. කාලය, මුදල් තත්ත්වයන්, සමාජීය තත්ත්වයන් වෙනස් වෙලත් අපි තාම අවුරුදු 40 ගණන් 50 ගණන් පැරණි නීති තත්ත්වයන් එක්ක කටයුතු කරනවා. සේවක අඩුපාඩු පිළිබඳ ගැටලු තියෙනවා. ඒකම කාර්යාලවලට තියෙන පහසුකම්. දැන් මම
පැහැදිලිව සඳහන් කර යුතුයි සමහර අධිකරණවල ෆොටෝකෝපි මැෂින්ස් කැඩිලා තියෙනවා මාස ගණනාවක් තිස්සේ හදලත් නැහැ අලුත් එකක් දෙයිලත් නැහැ සමහර අධිකරණවල සහතික පිටපතක් ගන්න බෑ මොකද ෆොටෝකෝපි මැෂින් එක කැඩිලා එතකොට මෙන්න මේ තත්වයන් නිසා මේ ක්‍රමවේදයන් නිසා දැඩි මුදල් වියදම් වීමක් සහ කාලය වැය වීමක් සිදු වෙලා තියෙනවා එක්කම මේ සමහර නඩු සහ සමහර නීති තත්වයන් ඔය කියන පසුබිමත් කොළඹම පමණක් අසනවයි කියන තත්වයක් හේතු කොටගෙන පුද්ගලයින්ට සිදුවෙන අලාභය සහ කාලය දැඩි ලෙස උග්‍ර වෙලා තියෙනවා. අපි දන්නවා ඉස්සර පළාත්බද මහාධිකරණ පිහිටුවීමට පෙර සම්පූර්ණ දිසාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල අභියාචනා බලය තිබුණේ අභියාචනාධිකරණයට. අභියාචනාධිකරණයෙන් ඉහළට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය තිබුණා. මේ බැක්ලොග් එක එහෙම නැත්නම් නඩුවල ප්‍රමාදය සමහර අවස්ථාවලදී අවුරුදු 10 12 දක්වා ඉදිරියට යන්න පටන් ගත්තා. දැන් මේක දැක්කහම නීති ශාස්ත්‍රීය අය තීරණය කළා නීතිය හා යුක්තිය පසඳලීමේ ක්‍රමවේදය ගමට ගෙන යා යුතුයි කියලා. මේක මේ ලාල්කාන්ත සහෝදරයාට එකපාර්ට අදහසක් පහළ වෙලා වේදිකාවේ කියපු දෙයක් නෙමෙයි මේක මේ රටේ දීර්ඝ කාලයක් සිදුවෙච්ච දෙයක්. ගමට නීතිය හෝ එහෙම නැත්නම් ප්‍රාදේශිකව නීතිය අහන එක වැරදි නම් මුලින්ම මේ අය විරුද්ධ වෙන්න තිබුණේ පළාත්බද මහාධිකරණ පිහිටෝන අවස්ථාවේදී. පළාත්බද මහාධිකරණ පිහිටුවල මේ බැක්ලොග් එක එහෙම නැත්නම් මේ අභියාචනා වලට තිබිච්ච සහායේ අධිකරණ වල සිදුවෙන නඩු ඇසීමේ ප්‍රමාදය සෑහෙන දුරට අඩු කිරීමට පුළුවන් වුණා. අපි කියනවා මේ අධිකරණයක තිබෙන යුක්තිය පසඳලීම ප්‍රමාද වෙන්න යුක්තිය ඉෂ්ට වීමත් ප්‍රමාදයක් සිදු වෙනවා කියලා. දැන් පළාත්බද මහාධිකරණ විතරක් පිහිටුවල නතර වුණේ නැහැ. අපරාධ අධිකරණ පිළිබඳ කරුණු විමසගෙන යනකොට ඊළඟට ආණ්ඩුව කල්පනා කරනවා නෑ අපරාධ අධිකරණ විතරක් නෙමෙයි සිවිල් අධිකරණවලත් ඒ කියන්නේ දිසා අධිකරණවලත් දෙන තීන්දුව වල අභියාචනයේ අසන බල යම්කිසි වැඩපිළිවෙලක් අපි පළාත්බදව සකස් කළ යුතුයි. එහෙම හිතලා සිවිල් පළාත්බද මහාධිකරණවල සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටවනු ලැබුවා. බොහෝ පළාත්වලට දැන් අපි කොළඹ ගත්තොත් කොළඹ දිස්ත්‍රික් කොළඹ සඳහා කොළඹ පළාත්බද මහාධිකරණය ගල්කිස්සේ තියෙනවා සිවිල් අභියාචනා මහාධිකරණය අවිස්සාවේල්ලේ තිබෙනවා සිවිල් අභියාචනා මහාධිකරණය මේවට බලය ලබා දීමක් සිදු කළා. එතකොට මේ විදිහට කොළඹට ඒකාග්‍ර වෙලා තිබිච්ච බලය ගමට යන්න පටන් ගත්තා. අනුරාධපුරයේ ඉන්න මිනිස්සයා අභියාචනය ඇසීම සඳහා ඇවිල්ලා කොළඹ නතර වෙලා හෝටලයක නතර වෙලා තමන්ගේ වියදම් දරාගෙන ඒ දවස් ගණන් ගත කරලා යණේක නතර වුණා. ඔය කෙම ක්‍රමයක් තමයි අපි පැහැදිලි කරපු විදිහට සමත මණ්ඩල හදහත් සිදුවෙන්නේ. ඉන්දියාවේ අපි ගත්තොත් පංචායත් ක්‍රමවේදය ඉතාමත්ම සාර්ථකව කරගෙන යනවා. දැන් මේක නිසා අපි ජාතික ජනබලවේගයේ නීතිඥවරු හැටියට අපි විශ්වාසය තබනවා මේටත් වඩා ගමට ඒකම නැත්තම් ප්‍රාදේශිකව යුක්තිය පසඳලීමේ වඩාත් වැදගත් පැහැදිලි ක්‍රමවේදයකට යන්න ඕනේ කියලා. අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ කොළඹ ෆන්ඩමෙන්ටල් රයිට්ස් එහෙම නැත්නම් මූලික අයිතිවාසිකම්
නඩුවක් අහන බලය සම්පූර්ණයෙන් තිබෙන්නේ කොළඹට පමණයි. යම් සාකච්ඡාවක් තිබෙනවා මේ බලය පළාත් බදව යන්න ඕනේ කියලා. ඒ විතරක් නෙමෙයි, ඉස්සර කාලේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ ප්‍රාදේශිකව කටයුතු කරනු ලැබුවා. එතකොට මේ බලය බෙදීමත් යුක්තිය පසඳලීම ප්‍රාදේශිකව ගමන් කිරීම තුලනුත් ඒ අයට තමයි වාසිය වෙන්නේ. ඔබලා දන්නවා නඩුවක් කියන්න ගත්තම පොලිස් පැමිණිල්ලක් ගන්න විදිහක් නැහැ. සලස්මක් ගන්න තේරුමක් නැහැ. මේ පුද්ගලයන් විශාල දුක් ගැනවිල්ලක් සහ දුකක් විඳිනවා නඩුවක් කියන්න ගියාම. මේ නිසා මිනිස්සු අධිකරණයට යොමු වීම පිළිබඳ ගැටලුවක් පැන නැගිලා තිබෙනවා. ඒ අනුව මම සඳහන් කරන්නේ මෙතෙන්දී අපි බලය මේකක් කරෙන්න ඕනේ. දැන් බලන්න ඕගොල්ලෝ, අපි නිකන් කල්පනා කරලා බලමු. මේ ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්ද නැද්ද කියන එක, ද්විත්ත පුරවැසියෙක්ද නැද්ද කියන එක තීරණය කරන්න ගිය කාලය, මේක අපි මේක බරපතල තත්ත්වයක්. මම කියන්නේ අපිට ඇඟිල්ල දිග මේ අද හොයන්න ඕන එක නෙමෙයි. මේ ලාල්කාන්ත සහෝදරයා කියපු එක පිළිබඳව නෙමෙයි අද කතා කරන්න ඕනේ. මේ රටේ විදේශික කාන්තාවක් රටේ පාර්ලිමේන්තුවක මන්ත්‍රීවරියක් වුණේ කොහොමද? එයාට නාම යෝජනා, එහෙම නැත්නම් ජාතික ලැයිස්තුවට වැටුනේ කොහොමද? මේ රටේ ජනාධිපතිවරයා විසින් විදේශික කාන්තාවක් රටේ රාජ්‍යමතිවරියක් කළේ කෙසේද? ඒකම ඇය පක්ෂයක ලේකම් කෙනෙක් වුණේ කොහොමද? මේවයි මේ රටේ තියෙන බරපතල ප්‍රශ්න. ඇය මේ රටේ තියෙන වරප්‍රසාද භුක්ති විඳේ කොහොමද? ඇය ඒ පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්ති විඳේ කොහොමද? රාජ්‍ය ඇමතිවරියකගේ වරප්‍රසාද භුක්ති විඳේ කොහොමද? මේක ණයෙක් රිද්දස්සේ දාගෙන කනවා කියන එක නෙමෙයි. සමගි ජන බලවේගය විසින් ඇයට පාර්ලිමේන්තු අසුන දුන්නේ කොහොමද? ඇය විදේශගත කාන්තාවක් බව දැනදැන. මෙන්න මේවයි අපි මේ අවස්ථාවේදී කතා කරන්න ඕනේ. මේ රටේ ජනාධිපතිවරයා විසින් විදේශික කාන්තාවක් දුන්නේ කොහොමද? අන්තිමට මේ රටේ ජනාධිපතිවරයා සංචාරකයෙක් හැටියට ආපු සංචාරක කාන්තාවක් රටේ සංචාරක අමතිනිය රාජ්‍යමතිනිය බවට පත් කළා. මේක බරපතල තත්ත්වයක්. මේක හෙලා දැකිය යුතු තත්ත්වයක්. මේක ඔබෙත් මගෙත් ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. මේක අතිභයානක තත්ත්වයක්. මෙන්න මේවා පිළිබඳ අවධානය යොමු කළ යුතුයි කියන එකයි මගේ යෝජනාව ජාතික ජනබල වේගයේ නීතිඥවරු හැටියට. බොහොම ස්තුතියි.